හොඳයි අපෙන් සූදානම් වෙන්නේ පුතේ නාගදේවතා පූජාවන් පවත්වන්නයි හැම දරුවෙක්ම ඒකට සූදානම් වෙන්න නාගදේවතා කිරිගෙන ආපු දරුවෝ ඉන්නවා නේද පූජාව සූදානම් වෙච්චා මදන් තමගේ සිතුවිලි ගොඩනගා ගන්න පුතේ උතුම් තෙද බලති නාගලව නාගලව නාග රජින මහා කාලියම්ම නාග රාජ ශිව දේවතාව පච්චි මුදුන්පත් කරගෙන අපි නාග දේවතාවන් වහන්සේලාට කිරි පූජාවන් පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ කෛලාශයේ මත වැඩ සිටින නාග බවල මත වැඩ සිටින තෙද බලති තේජාන්විතව ත්‍රිනේත්‍ර ධාරී පරම උතුම් තෙද බලති මහා ශිව දේවතා පච්චි වන්දනා කරන්නයි අපි සූදානම් වෙන්නේ උතුම් තෙද බලති මහා ශිව දේවතා පච්චි උදෙසා දෝතින් කිරිකලයක් අරගෙන යනකොට පුතේ තමන් සිහිපත් කරගන්න හොඳින් මේ අන්නේ ඊතාම බල සම්පන්න ශක්තියකින් යුත් දේවතාවුන් වහන්සේ කෙනෙක් ළඟටයි උතුම් මහා දෙවියන්ගේ ආශිර්වාදයක් නොමැතිව කවමදාවත් බෑ දේවතා වරමකින් වැඩ කටයුතු කරන්න උතුම් සිතබලති කාලියම්මගේ අවසරයක් නොමැතිව කවමදාවත් බෑ දේවතා වරමකින් වැඩ කටයුතු කරන්න නාගලොව උපත්ති ලැබලා ඉන්න නාග දෙවිදේවතාවුන් වහන්සේලාගේ සරණ එකම සරණ ශිව දෙවියෝ සහ කාලියම්ම විතරයි නාගලොව උපත්ති ලැබපු දේවතාවුන් වහන්සේලා නිරන්තරයෙන්ම සිතන්නේ පිහිවස් සමාදම් වෙලා උතුම් බුද්ධ ශාසනයකින් නිවි සැනසෙන්නේ කොහොමද කියලයි. අන්න ඒ කාරණාව මුදුන්පත් කරගෙන තමයි සියලුම නාග දෙවියලු වරන් අරගෙන පුතේ දේව දරුවෝ ළඟට එන්නේ ඉතාමත් ආදරයෙන් යුතුව. ඒ දේව උපත්තියදී ලැබිලා තියෙන දිව්‍යඥානෙ දිවකන දිවඇස උපයෝගී කරගෙන ඒ හරහා ඔය දරුවන්ට ශක්තියක් දීලා ඔය දරුවෝ හරහා තවත් අයට පිහිට වෙලා රැස් කරගන්න පින අනුමෝදම් වෙන්න තමයි නාග වරන් අරගෙන නාගලොවින් එන්නේ. නාගලොවින් නාග දෙවතාවුන් වහන්සේලා වරන් අරගෙන එන්න නම් දරුවන්ට මහා දෙවියන්ගෙන් මහා දේවියගෙන් අවසර තියෙන්න ඕනේ. කාලියම්මගෙන් සහ ශිව දෙවියන්ගේ අවසර මැද තමයි සෑම නාග දේවතාවෙක්ම දේවතාවියක්ම වරන් අරගෙන දරුවන්ට එන්නේ පුතේ. ඒ නිසායි අපි කාලියම්මයි ශිව දෙවියොයි මුල් කරගෙන මේ නාග දේවතා පූජාවන් සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි ওই දරුව කවුරුත් දන්නේ නැති කාටත් පෙර ශිවලිංගය වැඳුම් පිදුම් කරන නාගලව දෙවිවරු ගැන. නාගලව දෙවියන් තමයි අපිටත් කලින් ශිවලිංගේ වන්දනා කරන්නේ පුතේ. ශිව දෙවියන්ව ස්මර්ථයේ තියා වන්දනා කරන්නේ නාගලව නාග දෙවතාවුන් වහන්සේලා. බුද්ධ ශාසනය සුරකින්න නාගලව දෙවතාවුන් වහන්සේලා තරම් වෙහෙසවන කැපවන දේව කොට්ටාසයක් තවත් නැති තරම් පුතේ. නාගලව සිට වැඩ සිටගෙන නිරන්තරයෙන්ම ඒ උතුම් පුණ්‍ය භූමිය ආරක්ෂා කරන්න බල්ල පිහිටවගෙන වඩන නාග දෙවියන්ගේ ආශිර්වාදය දේව වරන් තියෙන දරුවන්ට හරියට පුතේ මැණිකක් ලැබුණා වගේ තමන්ගේ වරමට මාණික්යක් ලැබුණා වගේ පුතේ මේ නාග ශක්තිය ඇක්ටිවේට් වෙනවා කියලා කියන්නේ මොකද මේ පොඩි එකේ අපි චක්‍ර ගැන කතා කරොත් චක්‍ර අවදි කරගෙන යාමේදී පවා මේ කුණ්ඩලිනී ශක්තිය අවදි කර ගන්නකොට අවශ්‍ය වෙනවා අපිට මේ නාග දේවතා ශක්තිය හා සම්බන්ධ වීම මේ දේවල් ටිකෙන් ටික කියලා දෙන්න. ඒතර දැන් මේ මොහොත සිහිපත් කරගන්න නාගලවින් අවසර අරගෙන එන දේව අවසර අරන් එන වරන් අරන් එන නාග දේවතාන් වහන්සේලාට ඉතාම කෞරාණිත සිතක් ඇති කරගන්න මේ මොහොතේ බුද්ධ ශාසනයකින් නිවි සැනසෙන්න පින් බලාපොරොත්තු වෙනුයි මේ දෙවිවරු ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්නේ පුතේ. ඉතින් ඒ සම්බන්ධ වීමට නිසි ඵල නෙලා ගන්න පුළුවන් විදිහට ඕගොල්ලොත් හැසිරෙන්න ඕනේ. ඒ දෙවියන් වහන්සේලා දෙන ශක්තිය හරි විදිහට ප්‍රයෝජනෙට ගන්න ඕනේ පුතේ.
ආර්ථික සැප සම්පත් ලෞකික සැප සම්පත් පසුපස දුහන බලාපොරොත්තු වෙයි කවදාවත් අවසර ගන්න හිතන්නවත් එපා පුතේ අවසර ලැබෙන්නේ නැහැ තමන් තමන් විතරක් හරි වන්දනා කරනවා කියන අදහසින් දේව මන්දිරයක් තනාගෙන යහනක් තනාගෙන පිළිරූ වැඩම කරලා බුදු පූජාවන් පවත්වන මට්ටමට සිත පිහිටවා ගන්න තමන්ට ඕන වෙන්නේ දේවතාවුන් වහන්සේලා උදෙසා පින් රැස් කරන්න තමන් මේ මාර්ගයේ කිඳහසකට පිහිට වෙන්නත් කියන කාරණාව සිහිපත් කරගන්න මේ වයිබ්‍රේට් එක මේ ෆ්‍රීකවෙන්සි එක තමන්ගේ හදවතේ ඇති කරගත්තොත් චිත්ත තරංග තුල ඇති කරගත්තොත් අනිත් දේවල් බාහිර දේවල් මේ ලෝක ජීවත් වෙනකොට අවශ්‍ය වෙන දේවල් නිකම්ම ලැබෙනවා පුතේ. ඉතින් ඒ නිසා මේ අනිත් දේවල් ගැන නිකරුණේ හිත හිත කාලය යවන්න එපා. ඒක අමාරුයි. කොච්චර හිතුවත් එන්නෙම මේ දේවල් desires ඒ දේවල්මයි එන්නේ පුතේ ආශාවන්. නමුත් ඒක පසකලා තිබ්බොත් ඒ දේවල් නිකම්ම ලැබෙන එක ඒකාන්තයි පුතේ. තමන්ගේ සිතූ පැතූ සම්පත් ලැබෙන එක ඒකාන්තයි. සියල්ල පැත්තක තියලා පිරිසිදු හදවතින් දෙවියන් ළඟට යන්න පුතේ. හොඳයි හොඳින් සිහිපත් කරගන්න නාගලෝ වැඩ සිටින දේවතාවුන් වහන්සේලා ශබ්ද පූජාව එන්න උඩට බබෝ. මීට පිටුපසින් අනිත් දේවදරුවොත් එකතු වෙන්න පොලිමට කිරිප කල නැති වුණාට පොලිමේ ඇවිල්ලා එතන වන්දනා කරගන්න ඕනි හිස නමල බිම තියලා. සාදුනාදයන් දෙන්න හැම දරුවෙක්ම සාදු සාදු සාදු. මං කියනකොට කය කල් දෙක පූජා කරන්න ඕනේ. එතකන් හොඳට දෙහෙත් පියාගෙන මේ සවන් දෙන්න මේ ආරාධනාවට නාග දෙවියන්ගේ ගුණ ගායනා කරලා මේ ආරාධන කරන ආරාධනාවට හොඳින් සවන් දීලා සිත සකස ගන්න කලාශය මත වැඩ සිටින නාග භවණ මත වැඩ සිටින ශිව දෙවියන් කාලියම්ම මුදුන්පත් කරගෙන මේ මහා ශිවරාත්‍රියේදී බුද පූජාවන් පවත්වන්න තමන් දෝතින් කීලි කර රැගෙන යනවා කියන දේ අදිෂ්ඨාන කරගෙන හොඳින් සිත පිහිටවා ගන්න පුතේ. නාගලුවේ උමන්නේ Yeah.
Oh,
Thank you.
ವಿನೋದಿನಿ ನಂದನು ತೇ ಗಿರಿವರ ವಿಂಧ್ಯ ಶಿರೋಧಿನಿ ವಾಸಿನಿ ವಿಷ್ಣು ಬಿಲಾಸಿನಿ ವಿಷ್ಣುನು ತೇ ಭಗವತಿ ಹೇ ಸಿದ್ಧಿ ಕಂಠ ಕುಟುಂಬಿಣಿ ಭೂರಿ ಕುಟುಂಬಿಣಿ ಭೂರಿ ಕೃತೆ ಜಯ ಜಯ ಹೇ ಮಹಿಷಾಸುರ ಮರ್ದಿನಿ ರಮ್ಯಕ ಪರ್ದಿನಿ ಶೈಲಶುತೇ